අපි දන්නවා රටක් විදිහට අපි තාමත් හොඳ ආකාරයට අපි කොවිඩ් පාලනයක් කරා විශේෂයෙන් පහුගිය මාස 3-4 කාලය අපි දෛනිකව වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව දළ වශයෙන් 20කට අඩු නැත්නම් 10ක් 12ක් විතර මට්ටමක තමයි අපි පවත්වාගෙන යන්න අපට හැකියාව ලැබුණා. ඒ වගේම දෛනිකව වාර්තා වෙන මරණ සංඛ්‍යාව ගත්තත් අපි දෛනිකව එක මරණයක් ඒ සමහර දිනවල මරණ වාර්තා නොවිච්ච දිනක් කීපයක් තිබුණ සතියකට එවැනි තත්ත්වයක් තමයි අපි පහුගිය මාස දෙක දෙකමාර ඇතුළත නිරීක්ෂණය කළේ. ඉතින් අපි අභියෝගයේ තියෙන්නේ මේ තත්ත්වය මේ පවතින තත්ත්වයත් එක්ක දිගටම මේ පවත්වාගෙන යෑම. නමුත් අපි දකිනවා පැහැදිලිවම ගෝලීය තත්ත්වෙනුත් එක්ක අපේ රට තුලත් පහුගිය දවස් 10 විතර වෙනකොට 10 වගේ ඇතුළත දෛනිකව වාර්තා වෙන රෝගීගේ සංඛ්‍යාව සාපේක්ෂ වැඩිවීමක් නිරීක්ෂණය කළා. ඒ කියන්නේ දෛනිකව 20කට වඩා අඩුවෙන් වාර්තා වෙච්ච තත්ත්වය දෛනිකව රෝගීන් 50ක් 60ක් වාර්තා වෙන මට්ටමක් තමයි පහුගිය දින 10 ඇතුළත නිරීක්ෂණය වෙන්නේ. අපි හැමතිස්සෙම දකින දෙයක් තමයි දෛනිකව වාර්තා වෙන රෝගීන්ගේ සංඛ්‍යාව යම්කිසි මට්ටමකට එහා වැඩි වෙච්ච හැම විටම ඊට සමාන්තරව මරණවල වාර්තා වෙන මරණ කොවිඩ් මරණවලත් වැඩිවීමක් සිද්ධ වෙන ඉඩකඩ තියෙනවා. ඉතින් එතකොට දැන් අපි අභියෝගය තමයි මේ තත්ත්වය මීට වඩා පාලනයෙන් බැහැරව යන්නේ නැතුව මේක පාලනය කරගන්න අපි විසින් මොකද්ද කළ යුතු වන්නේ කියලා එක. ඉතින් එතකොට අපිට ඒකට මේ පැහැදිලි වැඩිවීමක් දැන්ට ප්‍රජාව තුළ ප්‍රචලිතීමක් තියෙන හින්දා තමයි මිතන්නේ අද වෙනකොට සකසේ අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් නිර්දේශයක් නිකුත් කරලා තියෙනවා. පොදු ස්ථානවලට ගැවසෙද්දී විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවාවල යනකොට පොදු ස්ථානවලට යනකොට ඒ වගේම ඉන්ඩෝ ඇක්ටිවිටීස් ඒ කියන්නේ ගෘහස්ථ මොනහරි ක්‍රියාකාරකම්වල නියදෙනවා නම් කැම්ප් කණ්ඩායමක් විදිහට හැකි හැම විටම නිසි ප්‍රමිතියෙන් යුතු මුකාවරණයක් පළඳින්න කියලා. මොකද අපි දැක්කා මොකද කොවිඩ් පාලනයට අපට එන්නතට අමතරව ඉතාමත් දායක වෙන්දයක් තමයි හොඳ සෞඛ්‍ය පුරුදු. අපි හැමතිස්සෙම අපි හොඳට පාලනයක් ළඟා කරගත්තේ හොඳ සෞඛ්‍ය පුරුදුත් එන්නත් කරන්නේ ප්‍රතිලාභයක් වලත් ප්‍රතිඵලයක් හැටියට. ඒක තමයි අපි දැන් මේ තත්ත්වයේ තුල සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරන්නේ සෑම කෙනෙකුට. ඒක අනිවාර්ය බොහොම පැහැදිලිවම ඒක මේ මුකාවරණය පැළඳීම අනිවාර්ය කිරීමක් නොවේ. ඒ කියන්නේ සර්කල් එකේ පැහැදිලිවම තියෙන්නේ ස්ට්‍රොංගලි රෙකමෙන්ඩඩ්. ඒ කියන්නේ නිර්දේශ කරනවා මේ තත්ත්වය පාලනය කරන්න එක ඉවහල් වෙනවායි කියලා විශ්වාස කරන හින්දා සෑම කෙනෙකුටම පොදු ස්ථානයකට යනකොට ජනතාව ගැවසෙන ස්ථානයකට යනකොට එමත්නම් විශේෂයෙන් පොදු ප්‍රවාහනවලදී සහ මේ කණ්ඩායම් විදිහට එක්කව වෙන ඕනෑම අවස්ථාවකදී නිසි ප්‍රමිතියෙන් යුතු මුකාවරණයක් නිසි විදිහට පළඳින්න කියලා. ඊටත් අමතරව අපි දැක්කා ජනතාව හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපැද්ද මීට කලින්. නමුත් ක්‍රමානුකූලව රෝගයේ ව්‍යාප්ති අඩුවීමත් එක්ක ඒ පුරුදු ක්‍රමානුකූලව අඩුවීමක් දකින්නවා. ඉතින් ඒකින්ද ඒ තත්ත්වය කරගන්න මේක දිගටම පවත්වා ගන්නට ඕනේ. ඒ කියන්නේ හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපදින එක ඒක කොයි විතරක් නෙමෙයි අනිත් රෝග ව්‍යාප්තියටත් අඩු කරගන්න ඉවහල් වෙනවා. දෑත් සබන්දාසේදීම ඒත් එක හැකි හැම විටම මේ ප්‍රායෝගිකව හැකි හැම විටම දුරස්ථ භාවයේ පවත්වාගෙන යන එක අනවශ්‍ය පරිදි ජනතාව ගැවසෙන තැන්වලට අනවශ්‍ය පරිදි නොයෑමද විශේෂයෙන්ම නිදන්ගත රෝග තත්ත්වයන් තියෙන මැනි අය ගර්භණී මවුරු වගේ අය විශේෂයෙන්ම විශේෂ අවශ්‍යතාවයක් නැත්තම් පුළු හැකි හැම විටම ජනතාව ගැවසෙන තැන්වලට යෑම අඩු කරොත් මේ තත්ත්වය අපිට තවදුරටත් පාලනය කරගන්න පුළුවන්.